සැහෙන කාලෙ තිස්සේ ගොඩ දෙන මගෙන් හරදී ප්‍රශ්න ඇත්තම ඒගොල්ලෝ හරි ඉවෙන්ට් එකක් එහෙම නැත්නම් ෆන්ක්ෂන් එකක් ගැන කියලා ඒගොල්ලෝ අහනවා මේකට මම මොනවද අඳින්න කියලා. ඉතින් මට හිතුණා ෆයිනලි මේ ගැන මම සීරීස් එකක් කරනවා කියලා. මං කරන්නේ නෝ වට්ටු වෙයා කියලා සීරීස් එකක්. මේකේ පළවෙනි එපිසෝඩ් එක තමයි මේක වට්ටු වෙයා ටුව වෙඩින්. වෙඩින් එකට අපි කොහොමද ලස්සන්ට අඳින්න කියලා. ඉතින් ඒවට යන්න කලින් වචන අවුත් කියන්න මගේ නම ඩොන්නේ මේ channel එකම කොලොක් ජීටි ඉම්ප්‍රූව් කරන්න උදව් කරන හැමතකින්ම ස්ටයිල් පැත්තෙන් ෆිට්නස් පැත්තෙන් ග්‍රූමින් ඒත් එක්කම ඩේටින් හැමදේම කොල්ලෙක් ජීවිතේ ගොඩ දාගන්න අවශ්‍ය හැම ইনফরমේෂන් එකක්ම වාගේ මේ channel එක මම කතා කරනවා. ඉතින් ඔයාලා හිතනවා නම් මේ ටොපික්ස් වගේ ජීවිතේ වැදගත් වෙයි කියලා channel එක subscribe කරන notification බලා මේ family එකට set වෙනවා. එහෙනම් අපි ගිහින් මෙයා මේ wedding එකට අඳින්න කොහොමද කියලා බලන්න. wedding එකට අඳින්දී අපි දැනගන්න ඕන rules ටිකක් තියෙනවා සාමාන්‍ය unspoken rule ටිකක්. පළවෙනි rule එක තමයි අපි ලස්සනට පිළිවෙලට අඳින්න ඕනේ අවධානය හොරකම් කරන්න නැති වෙන විදියට. ඒ කියන්නේ මොකද්ද? wedding එකදී main attraction එක වෙන්න ඕනේ කපල් එකනේ බ්‍රයිඩ්යි ග්‍රූම්නේ. ඉතින් මේ දෙන්නගෙන් ඇටෙන්ෂන් එක හොරගම් කරන විදිහේ දේවල් අපි අඳින්න හොඳ නැහැ. ඒ කියන්නේ පොඩි කියන්නේ ෆ්ලෑෂි දේවල් අඳින්න හොඳ නැහැ. අනිත් කටි අවධානය ඔක්කොම ඔයාට එන විදිහේ. උදාහරණයක් වශයෙන් සුදු පාට සූට් එකක්. සුදු පාට සූට් එකෙන් තමයි ඔයා කැපිලා පේනවනේ. ඒකට හැමෝගේම අවධානය යන්නේ ඔයාට. ඉතින් ඒක හරිම ඩිස්රිස්පෙක්ට්ෆුල්. එච්චර හොඳ දෙයක් නෙමෙයි ඒක. චුට්ටක් විතර චාටර්. ඕනවට වඩා අවධානය ඔයාගේ පැත්තට එන විදිහට අඳින්න යන්න එපා. දෙවෙනි රූල් එක තමයි නිතරම අගේ ඩ්‍රෙස් ෂර්ට්ස් අඳින්න. අනිවාර්යයෙන්ම බේස් එක විතර වගේ ඩ්‍රෙස් ෂර්ට් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අපිට ඕනනම් පුළුවන් වෙඩින් එකේ ටයිප් එක නෝ අපි ඕනනම් උඩින් බ්ලේසරයක් දානද එහෙම නැත්නම් සූට් එකක් අඳිනවද කියලා තීරණය කරන්න. ඒත් ඔයගේ බේස් එක වෙන්න ඕනේ ඩ්‍රෙස් ෂර්ට් එක. හරිද? ওই දෙක තමයි මේන් රූල්ස් එක. අපිට ස්ටයිලිෂ් විතර වෙඩින් එකට අඳින්න ඕන නම් අපි මුලින්ම දැනගන්න ඕනේ මොන වගේ වෙඩින් එකක්ද මේක කියලා. එතකොට අපිට පුළුවන් වෙඩින් එකට ගැලපෙන විදිහට අඳින්න. ඉතින් ටයිප්ස් තුනක වෙඩින් තියෙනවා. හරිද? සාමාන්‍ය කියන්නේ normally ගත්තාම පළවෙනි එක high class wedding එක. කොහරි වැදගත් නැහැ තියෙන. ලස්සනට elegant විදිහට අඳින්න. ඔක්කොම ලාගේ suit අඳින wedding නෑ. ඊට පස්සේ තියෙනවා middle range එක නිකන් normal මේ formal විදිහට අඳින්න ඕන wedding නෑ. හරිද? ඊට පස්සේ තියෙනවා තව මේ පොඩි කියන්නේ gedara hari එහෙම නැත්නම් පොඩි restaurant එක hari තියෙන wedding. ඉතින් මේ විදිහට ඔයා යන wedding එක මොන වගේ type එකේ wedding නැද්ද කියලා හොයාගන්න මේ ලේසියෙන් පුළුවන් invitation එක දිහා බලලා එහෙම නැත්නම් අහලා බලන්න. මොකද ඔයාට invite එකක් ආවා කියන්නේ ඔයාගේ යාළුවෙක්ගේ hari එහෙම නැත්නම් family එකේ hari නේ. පොඩ්ඩක් හොයලා බලන්න මොන ටයිප් එකේ වෙඩින් නැද්ද මේ කියලා. ඊට පස්සේ අපිට පුළුවන් වෙඩින් එකට අදාළ විදිහට රිස්පෙක්ට්ෆුල් විදිහට අඳින්න. හරිද? එහෙනම් අපි කියලා මේ එකිනෙක කිහිල්ලා මේවට මොනවද අඳින්න කියලා. මුලින්ම අපි ගමු හයි ක්ලාස් වෙඩින් නෑ. ඒ කියන්නේ ලොකු ඉවෙනිව් එක තියෙන හැමෝම වගේ එලිගන් විදිහට අඳින වෙඩින් නෑ. ඉතින් මේකට අනිවාර්යයෙන්ම සූට් එකක් හරි ටක්සීඩෝ එකක් හරි වෙයා කරන්න. මෙතනදී කලර්ස් ගන්නවා නම් ලොකු ඩිසයින් තියෙන පැටර්න් තියෙනවා ගන්න යන්න එපා. හරිද? සාමාන්‍ය බේසික් දේවල් ගන්න කළු navy blue එහෙම නැත්නම් charcoal මේ තුන තමයි. ඊට වඩා වැඩි දේවල් කරන්න ගියාම group ගෙන් අවධානය ඔයාට එන්න පුළුවන්. හරිද? එහෙනම් මේ තුන තමයි යන්නේ. plain and simple nice tailored suit එකක් අඳින්න. ඒත් එක්කම tie එකක් ඔයාගන්න. ඊට පස්සේ dress shoes ලස්සන polish කරලා පිළිවෙල තියෙන dress shoes දෙක අඳින්න. ඊට පස්සේ watch එක. basic දේවල්. ඉතින් මේ ටික අඳනම පොදෙන මැති ඔයාට high class wedding එක ලස්සනට stylish ව attend කරන්න. ඊට පස්සේ අපි යමු ඊළඟට mid range එක wedding එකට. මෙතනදී ගොඩාක් ඕවලි යන්න ඕනේ සූට් එකකට වගේ යන්න ඕනේ. මෙතනදී ඔයාලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න පුළුවන්. ඔයාලට again සූට් එකක් වෙනුවට බ්ලේසර් එකක් උඩින් දාලා අඳින්න පුළුවන්. ඩ්‍රෙස් ෂර්ට් එකක් ඇඳලා එක්කෝ එක ඩ්‍රෙස් පෑන්ට්ස් එකක් හරි එන්නත චීනෝ එකක් හරි පියා කරලා උඩින් වාර පුළුවන් බ්ලේසර් එකක් දාගන්න. ඊට පස්සේ සපත්තු වල ඩ්‍රෙස් ෂූස් ඕනේ නැහැ. ලෝෆර්ස් අඳින්න පුළුවන්. මොන හරි රිලැක්ස් ෂූ එකක්. ස්නීකර්ස් නම් මම ලොකෝ රෙකමෙන්ඩ් කරන්නේ ස්නීකර්ස් අඳින්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. අඳිනවා නම් වයිට් ස්නීකර් එකක් අඳින්න වෙන ස්නීකර්ස් අඳින්න එපා. හරිද? සූට් එක ඉගෙන. බේසරය පෑ කරනවා අනිවාර්යයෙන් වයිට් ස්නීකර්ස් දැත්තම මෙන්න දේවල් අඳින්න යන්න එපා. සූට් අඳිනා වගේ ගොඩක් අප් ටයිට් වෙන්න ඕනේ නැහැ. හරිද? නීට් එක හැමදේම තියෙන්න ඕනේ නැහැ. ස්ටයිලිෂ් වෙන්න ඕනේ ඒත් අර සූට් අඳිනවද නම් එෆර්ට් එකක් දෙන්න ඕනේ නැහැ. බේසර එකත් ඔය කල්සමට මැච් වෙන්න ඕනේ කියලා දැන නැහැ. මේ උදාහරණයක් වශයෙන් බ්‍රවුන් මේ කල්සමක එක්ක වඩ පෑ කරන්න පුළුවන් කොළපාට බේසර එක. හරිද? එහෙම නැත්නම් නේවි බ්ලූ කලර් බේසර එක. ඒ වගේ තමයි. ලොකු මේ සංකීර්ණවත් නැහැ. ඊට පස්සේ අපි යමු ඊළඟ වෙඩින් එකට. නියම් නෝමල් එක ගෙදර කාරියෙම නැත්නම් පොඩි රෙස්ටුරන්ට් එකක් හරි තියෙන වෙඩින් එකට. මෙතනදී අර වගේ ඕවර් ද ටොප් යන්න ඕනේ නැහැ. නෝමලි සිම්පල් කලර්ෆුල් ඩ්‍රෙස් ෂර්ට් එකක් අඳින්න ඒ ඇති. ඩ්‍රෙස් ෂර්ට් එක ඇඳලා ඒක යට කරලා නෝමලි ඉදර මේ ඔෆිස් වෙයා වගේ අඳින්න අත් දිගට තියන. ඒ හොඳටම ඇති. ඕන නැත් නාන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ ටික තමයි. මෙතනදී සූට් ඇඳගෙන ගිහිල්ලා අර අවධානය ගන්න හදන්න එපා. තේරෙනවනේ? රිස්පෙක්ට්ෆුල් විදිහට නෝමලි ඉදර අඳින්න. ඊට පස්සේ අපි ඇක්සසරීස් ගැන කතා කරනවා නම් සිම්පල් දේ වොච් එකක් ව්‍යා කරන්න. හරිද? ලොකු ඕදට ජුවලරිස් අඳින්න ඕනේ නැහැ.
මේ කතා කරපු හැම අවස්ථාවකම වගේ අනිවාර්යයෙන්ම වොච් එකක් යාගන්න ඊට පස්සේ ඕන රින් එකක් නෙක්ලස් එකක ඔප්ෂන් ඔයාගේ ස්ටයිල් එක අනුව ඔයාට කම්ෆර්ටබල් විදිහ යනවා මේකක් අඳින්න ගොඩක් ඕවර් ද ටොප් ජුවලරිස් අඳින්න එපා මුදු පහයක් දාගෙන ඒවා කරන්න යන්න එපා සිම්පල් වොච් එකක් රින් එකක් එහෙම නැත්නම් නෙක්ලස් එක එච්චරයි ඊට පස්සේ දැන් මම කියන්න සූට් අඳිද්දී ගොඩක් කට්ටිය කරන මිස්ටේක් එක ගැන හරිද ගොඩක් කට්ටිය සූට් එටිකට්ස් ගැන දන්නේ නැහැ සූට් එටිකට්ස් කියලා කියන්නේ සූට් එක අඳිද්දී අපි අඳින ඕන පිළිවෙල දේවල් ටිකක් තියෙනවා කරන්න ලොකුම දේ තමයි සූට් එක බටන් දෙකක් දිනවා හරිද ඒකේ උඩ බොත්තම විතරයි දාන්න ඕනේ මේ මැද්දේ තියෙන උඩ බොත්තම විතරයි සූට් එක දාන්න ඕනේ යට බොත්තම දාන්නේ නැහැ දෙකම දාලා දියාගන්න නැහැ ඒ බොත්තම දාපම විතරයි සූට් එක අර ලස්සන මේ ලුක් එක එන්නේ හරිද දෙකම දාන්න දෙකම දාපම නිකන් බොක්ස් එකක් වගේ පේනවා එහෙම නැහැ එකයි විතර දාන්නේ ඊළඟේ තමයි සූට් එක දැන් ඉඳගද්දී අනිවාර්යෙන් මේක අන්බටන් කරන්න ඕනේ එහෙම නැතුව ඒකත් පිටින් ඉඳ ගන්න නැහැ එක අතකින් ඒක නිය රැලි ගහනවා ඒතර එහෙම ඉඳගත්තම අනිත් අතෙන් අන්කම්ෆර්ටබල් එහෙම නැහැ රිලැක්ස් එකට ඒ බටන් එක ගලවලා තමයි ඉඳ ගන්න ඕනේ ඊට පස්සේ ආයෙ නැගිලා යද්දී අනිවාර්යෙන් ආයෙ ඒක බටන් කළා තමයි ඇවිදන් යන්න ඕනේ නිකන් ඒ බොත්තම ගලවගෙන හොයේ ඇවිදින්න එපා හරිද සූට් එකක් වැයගරදී අනිවාර්යෙන්ම මේ දේවල් දෙකගෙන ඔළුවේ තියාගන්න ඉතින් ඔය ටික තමයි බේසික් දේවල් ටික වෙඩින් එක ලස්සන අඳින්න අවශ්‍ය වෙන්නේ අපි වෙඩින් එක ටයිප් එක හවත් ඊට පස්සේ ඒක දනුව ඇඳ එච්චරයි තව පොඩි දෙයක් කියන්න ඕනේ මේ හැම අවස්ථාවකදී වුණත් ඕවර් ඩ්‍රෙස් කරන එක හොඳයි අන්ඩර් ඩ්‍රෙස් කරන එකට වඩා ඒ කියල කියන්නේ يعني ස්ටෑන්ඩඩ් එකට වඩා පොඩ්ඩක් වැඩිපුර අඳින්න හැම වෙලාවම වගේ හොඳයි ස්ටෑන්ඩඩ් එකට වඩා අඩුවෙන් අඳින එක ඒ දින මතක තියාගන්න අර පළවෙනි රූල් එක කපල් එකට ග්‍රූම්ට ඩිස්රිස්පෙක්ට් වෙන විදිය දේවල් අඳින්න යන්න එපා ඒ කියන්නේ ඔයාගේ පැත්තට අවධානය වැඩිපුර එන ඉතින් ඔය ටික තමයි මම හිතන මේ වීඩියෝ උදව් වෙන්නද කියලා හිමුණා නම් ලයික් එක දාන්න අපිට කරන්න පැයත් එක මම ඉන්ස්ටාග්‍රෑම් එක ෆලෝ කරලා දාන්න අපි එන ඊළඟ වීඩියෝ එකට මු ජය වේවා